ආයුබෝවන් සියලු දෙනාටම ෆිට්ලයිනර්ස් channel එකට ගොඩක් ආදරෙන් ගෞරවයෙන් ඔයාලව පිළිගන්නවා. අද මාතෘකාව ඔයා දැක්ක විදිහට ලෝකේ දෙන භයානකම ආහාර වේල. මේක ඔයා සමහර වෙලාවට ඉන්ටර්නෙට් එකෙන් දැකලා ඇති. මොකද්ද ලෝකේ දෙන භයානකම ආහාර වේල? ඇයි අපි එහෙම කියන්නේ? මේ ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ෆිට්ලයිනර්ස් channel එකේ ගොඩක් මාතෘකා අපි කතා කරලා දෙනවා. ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ලයික් කරන්න, share කරන්න වීඩියෝ එක අනිත් අයට බලන්න වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඔබට වැදගත් වෙයි. ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා යන ගමනට ඔයාගේ ශරීර සෞඛ්‍ය නැතුව ශාරීරික යෝග්‍යතාවය නැතුව යන්න අමාරු නිසා ඔයාට මේ දැනුම ඉතාමත්ම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. රයිට්, මාතෘකාව ගැන කතා කරමු. දැන් අපේ අද නවීන ජීවන රටාව ගත්තහම අපි සාමාන්‍යයෙන් උදේ අවදි වෙලා ලබා ගන්න බෙට්ටි එක උදේම බොන දේක කිරි දේක එතන ඉඳන් අපි රාත්‍රියේ නිින්දට යනකම්ම අපි විශාල වශයෙන් විවිධ ආහාර වර්ග ගන්නවා. ඒතර මේ ආහාර අපේ ජීවන රටාවට සාපේක්ෂව අපි ගත කරන ජීවන රටාවට සාපේක්ෂව අපිට ලැබෙන දේවල් විශේෂයෙන් ආහාර පාන පිළිබඳව පෝෂණයේ පැත්තෙන් පෝෂණ විද්‍යාත්මක පැත්තෙන් අදාසක් නැති කෙනෙකුට එයාට ලැබෙන ඕන ආහාරයක් එයා සැලකිල්ලකින් තොරව ලබා ගන්නවා. විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතු වෘත්තීය මට්ටමින් කරන ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක් හැර අනිත් බොහෝ දෙනා තමන්ගේ ආහාර ගැන එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ලෝකේ අපි දන්නවා අද බෝ වන සහ බෝ නොවන රෝග කියන දෙක 50-50 මට්ටමින් මිනිස්යාගේ ජීවිතවලට විශාල තර්ජනයක් ඇති කරලා තියෙනවා. එතකොට බෝ වන රෝග නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඒක ඇහැට පේන්නේ නැති වෛරස් වගේ දේවල් වලින් මනුස්ස ශරීරයට ඇතුල් වෙලා අපේ අපිව ව්‍යාධිමය තත්ත්වයකට පත් කරනවා. හැබැයි බෝ වන රෝග ගැන කතා කරොත් එහෙම ඒකට 100%ක්ම වගකීම යුතුවන්නේ අපිමයි. ඒතර අපේ ජීවන රටාව නිසා තමයි අපිව බෝ නොවන රෝගවලට ගොදුරු වෙන්නේ. ඒ අතරතුර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ජානමය සාධක නිසා පරම්පරාවෙන් ප්‍රවේණියෙන් ආපු විවිධ නෙගටිව් ජෙනටික්ස් වලින් තමන් අසනීප තත්ත්වයකට පත් වුණා. ඒ කියන්නේ දැන් දියවැඩියාව, ලද රෝග වගේ දේවල් පරම්පරාවෙන් එනවා කියලා බටහිර වෛද්‍ය විද්‍යාත්මකව විශ්වාස කරනවා. ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් කෙසේ වෙතත් ලෝකේ අකල් මරණ සඳහා හේතු වෙලා තියෙන සාධක මොනවද කියන එක ගැන කතා කරනකොට පරිේශන වාර්තා වලින් පේන්නේ 50-60% අතර ප්‍රමාණයක් ඒ සඳහා දායක වෙන්නේ ජීවන රටාව. අනිත් කරුණු ඒ කියන්නේ සෞඛ්‍ය සේවාවේ තියෙන ගුණාත්මක බව, පරිසර දූෂණය, ජානමය සාධක සහ ජීව විද්‍යාත්මක සාධක මේ වගේ දේවල් වලට බොහොම අඩු බර දෙවීමක් තමයි මේ පරිේශන වලින් දීලා තියෙන්නේ සහ ඒගොල්ලන්ට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. එසේ වෙතත් දැන් මේ අපේ බෝනවන රෝග වළක්වා ගැනීම කියන කාරණේදී අපි ඉස්සලා බලන්න ඕන බෝ නොවන රෝග සඳහා හේතු වෙලා තියෙන ප්‍රධානතම සාධක මොනවද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවා ස්ට්‍රෙස්, මානසික ආතතිය, මානසික පීඩනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වෙනවා කියලා. ඊට අමතරව අපේ ශරීරගත වෙන ග්ලූකෝස් ප්‍රමාණය තමයි මේ සඳහා විශාල වශයෙන් දායක වෙන්නේ. එතකොට කෙනෙක් උදේ පළවෙනි තමන්ගේ තේවි කෝපේ එහෙම නැත්නම් තමන් ලබාගත් බෙටි එක ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ඊට පස්සේ ආයේ දවල් තේ එකක් බොන එක ඊට පස්සේ ආයේ දවල් ලන්ච් එක ගන්නවා ඊට පස්සේ ආයේ හවස තේ එකක් බොනවා ඊට පස්සේ ආයේ ඩිනර් එක ගන්නවා ඊට පස්සේ ආයේ සමහර වෙලාවට තව ටිකක් රැය වෙලා ඉන්න කෙනෙක් නම් තව වැඩ කටයුතු කරනවා නම් තවත් ආර වෙලා මේ විදිහට එක දිගට මේ පැටර්න් එක යනවා. ඒ අතරතුර විශේෂ අවස්ථා වලට සහභාගී වෙන්න පුළුවන්. විරුද්ධ ප්‍රිය සංවාදන මේ මෙකී නොකී හැම වෙලාවකම අපිට සෑහෙන ආහාර පාන ප්‍රමාණයක් ශරීරගත වෙනවා. ශරීරයේ ජීව විද්‍යාත්මක කායික විද්‍යාත්මක කාර්යය සඳහා ශරීරයේ භාවිතා වන එනර්ජි ලෙවල් එක එහෙම නැත්නම් මේ ශක්තිය සඳහා භාවිතා කරන්නේ මොනවද කියන එක බැලුවොත් එහෙම ශරීරයේ බොහොම හයිබ්‍රිඩ් සිස්ටම් එකක් විදිහට අපි දන්නවා ග්ලූකෝස් එනර්ජි සිස්ටම් එක එහෙම නැත්නම් ග්ලූකෝස් දහනය වෙනවා, මේදය දහනය වෙනවා, ඔක්සිජන් දහනය වෙනවා. එතකොට මේ තුනෙන් තමයි ශරීරයේ ශක්තිය ලබා ගන්න. එතකොට ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ වලින් ඍජුව දායකත්වයක් ලැබෙන්නේ නැහැ එනර්ජි ප්‍රොඩක්ෂන් එකට සාමාන්‍ය පුජ්‍යලයකට. ප්‍රෝටීන් ශක්තිය සඳහා දායක වෙනවා නම් වෙන්නේ ප්‍රෝටීන් ග්ලූකෝන වාජාන්‍ය කියන සංසිද්ධිය එහෙම නැත්නම් ග්ලූකෝනියෝජෙනෙසිස් කියන ක්‍රමවේදය ඔස්සේ ස්වාභාවිකව liver එක එහෙම නැත්නම් අක්මාවෙන් අපිට ග්ලූකෝස් හදලා දෙනවා අපේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ රුධිරයේ අධික සීනි ප්‍රමාණය
බොහෝ රෝග සඳහා මූලික වන බව දැන් විද්වතුන් සාධික කරලා හමාරයි. එතකොට මෙහෙම එක පැත්තකින් අපිට සිද්ධ වෙනවා දිනපතා ආහාරයෙන් ශරීරගත කර ගන්න ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරගන්න. දැන් මේ ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි කියන වචනේ ඇහෙනකොට ඔයා මතක තියාගන්න ඕන කාබෝහයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන් සහ අනිකුත් ආහාර පාන වලින් ලබා ගන්න ආහාර ශරීරය තුර ජීර්ණය වෙලා අවසාන වශයෙන් ග්ලූකෝස් බවට පරිවර්තනය වෙන බව. ප්‍රෝටීන් නම් ඉතින් පෙප්ටයිඩ් වලට කැඩිලා අමිනෝ ඇසිඩ් විදිහට කැඩිලා ශරීරයට අවශෝෂණය වෙනවා. එතකොට මේ දෙයත් ට්‍රයිග්ලිසරයිඩ්, ග්ලිසරෝල්, ෆැටි ඇසිඩ් මේ විදිහට බිඳ හෙලලා ශරීරය ගබඩා කර ගන්නවා සහ ශක්තිය විදිහට පාවිච්චි කරනවා. එතකොට ආහාර පාන මගින් ලබා ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වෙන්න ශරීරයේ සංසරණය වෙන ග්ලූකෝස් ප්‍රමාණය එහෙමනම් ජීර්ණ ක්‍රියාවලිය තුළ අවශෝෂණය වීම නිසා වැඩි වෙනවා. එතකොට මෙහෙම ග්ලූකෝස් අධික මාත්‍රාවක් රුධිර සංසරණ පද්ධතිය තුළ සංසරණය වෙද්දී යම් කිසි දන්නේම නැතුව ඇති වෙන බොහොම භයානක තත්ත්වයක්. ඒ තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය. එතකොට දැන් ග්ලූකෝස් අධික ප්‍රමාණයක් නිතරම සංසරණය වීම නිසා මේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝනය එක අවස්ථාවකදී එයා ප්‍රතිචාර දක්වන්නේ නැතුව යනවා. හරියට නිකන් කෙනෙකුට අපි කෑ ගහලා කියනවා අහවල් දේ කරන්න කියලා අපි නිතරම හැම වෙලෙම කෑ ගහලා කියනවා. එක වෙලාවකදී අර පුද්ගලයා අපිට සවන් දෙන එක අත්හැරලා දානවා. අපිට ප්‍රතිචාර දක්වන එක අත්හැරලා දානවා. මේ වගේ ඉන්සියුලින් හෝමෝනය සෛලවලට දක්වන ප්‍රතිචාරය එහෙම නැත්නම් සංවේදී බව අත්හැරලා දානවා නැති වෙලා යනවා. අන්න එතකොට මේ ඉන්සියුලින් හෝමෝනය ඉතාමත් වැදගත්. ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ ඇතුළු සියලු දේවල් පෝෂක පදාර්ථ සෛලය තුලට ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන දොරවල් ටික දොර ජනෙල් ටික විවෘත කරලා දෙන්න. ඒ රිසෙප්ටර්ස් ටික ඕපන් කරලා දෙන්න ඉන්සියුලින් හෝමෝනේ ඉතා වැදගත්. දැන් ඔය බොඩි බිල්ඩින් වෘත්තීය මට්ටමින් කරන අය ඔයාලා දන්නවා ඒගොල්ලන්ගේ මේ growth hormone, testosterone වගේ හෝමෝන ලබා ගැනීම එක්ක ඉන්සියුලින් හෝමෝනයත් ඒගොල්ලෝ ලබා ගන්නවා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඉන්සියුලින් ඒගොල්ලෝ ලබා ගන්න ඇයි. ඒ ඉන්සියුලින් වැඩි ප්‍රමාණයක් ශරීරයේ තිබුණාම අර සෛලවලට දක්වන ප්‍රතිචාරය වැඩි කරලා අර අධි මාත්‍රාවෙන් ලබා ගන්න ප්‍රෝටීන් එහෙම ශරීර මාංශපේශී සෛල තුලට උරා ගැනීම වැඩි කරන්න තමයි ඒගොල්ලෝ ඉන්සියුලින් ගන්න. ඉතින් ඒ නිසා පුද්ගලයාගේ ස්වාභාවිකව අග්නියාසයෙන් නිෂ්පාදනය වෙන බීටා සෛල වලින් ඉන්සියුලින් ඇතිතරම්. හැබැයි අර ඔයා අධික ලෙස ග්ලූකෝස් ශරීරගත කර ගැනීම නිසා අර ඉන්සියුලින් වල ප්‍රතිරෝධතාවය බිඳ වැටෙනවා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. අන්න එතකොට ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය ඇති වෙනවා. දැන් ඉතින් මොන ක්‍රමයකට හරි ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය ඇති වෙලා බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙලා තියෙන අවස්ථාවක දැන් ඉතින් ප්‍රශ්නේ අඳුරගත්තා නම් දැන් ඒ සඳහා මොකද කරන්න කියන ක්‍රියාමාර්ගයනේ අපි බලන්න ඕනේ. ඉතින් දැන් අපිට සිද්ධ වෙනවා දේවල් දෙකක් කරන්න. මොකද්ද? එකක් තමයි ආහාර පාන වලින් ලබා ගන්න කාබෝහයිඩ්‍රේට් සහ සරල සීනි අවසාන වශයෙන් රුධිරගත වෙන ග්ලූකෝස් මට්ටම අඩු කරගන්න. එක පළවෙනි කාරණා. දෙක ඉන්සියුලින් කියන හෝමෝනේ තියෙන සංවේදී බව වැඩි කරගන්න එක. එතකොට ඉන්සියුලින් හෝමෝනේ සංවේදී බව වැඩි කරගන්න අතරතුර කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් ශරීරගත කරගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් අඩු කරගන්න අන්න වැඩේ සාර්ථකයි. දැන් මේ සඳහා මොකද කරන්න? එකක් තමයි definitely ඔයාට කරන්න පුළුවන් බොහොම ලේසියෙන් ව්‍යායාම මාලාවක් ආරම්භ කරන එක. ඒකට ඉතින් ඔයාගේ sincere need ඔයාගේ හෘදයාංගම අවශ්‍යතාවය ඉතා වැදගත් නේ. ඒ අවශ්‍යතාවය ඔයාට එන්නේ නැත්නම් ඔයා ජීවිතේට exercise කරන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඔයාට පුළුවන් ව්‍යායාම කරන්න. ඒතර ව්‍යායාම කරනකොට සරලව සිද්ධ වෙන දෙයක් අපේ මේ මාතෘකාවට අදාළව එකක් තමයි ඔයාගේ glucose metabolism එක. ග්ලූකෝස් පරිවෘතිය වැඩි වෙනවා. ග්ලූකෝස් දහනය වැඩි වෙනවා. එහෙම කියමුකෝ ග්ලූකෝස් දහනය මේද දහනය හැමදෙයක්ම දහනය වෙන එක වැඩි වෙනවා. අන්න එතකොට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ව්‍යායාමය නිසා අධික ලෙස ඔයාගේ අභ්‍යන්තර අවයව ශක්තිමත් වෙනවා. ඒක නිසා ඒ වගේම හෝමෝන එන්සයිම ක්‍රියාකාරීත්වය ගොඩක් ක්‍රියාශීලී වෙනවා, ඵලදායී වෙනවා. ඒ නිසා ඔයාගේ ඉන්සියුලින් හෝමෝනේ සංවේදී බව වැඩි කර ගන්න එක හේතු වෙනවා. අනිත් පැත්තෙන් ආහාර පාන සංයමයකින් යුතුව ඔයා ලබාගෙන බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු කරගන්න කටයුතු කරනවා නම් ආහාර පාන පැත්තෙන් අන්න එතකොට රුධිරගතවන සීනි ප්‍රමාණය අඩු වෙන නිසා අන්න ඔයාට දැන් අර ඉන්සියුලින් තියෙන ප්‍රමාණය ඔයාට ඵලදායී ලෙස ශරීරය තුළ භාවිතයට ගන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න පුළුවන්. එතකොට මේ සංසිද්ධියට අදාළව අපි දැන් මේ ආහාර වේලක
තියෙන භයානක ගම ගැන කතා කරේ ඇයි දැන් බලන්න අපේ සාමාන්‍ය ජීවන රටාවේ යන ආහාර පාන රටාවට අනුව අපි සෑම පැය දෙක තුනකට සැරයක් එහෙම නැත්නම් පැය දෙක තුනකට සැරයක් මොනවා හෝ ආහාරයක් හෝ පානයක් අපි ශරීරයට දා ගන්නවා අතුලට ගන්නවා ඒතර මේ නිසා හැම තිස්සෙම අපේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අධික ප්‍රමාණයක් තියෙනවනේ දැන් මේකනේ අපිට හදා ගන්න ඕනේ ඉතින් ඒ නිසා දැන් කෙනෙක් උදේ ලබා ගන්න ආහාර උදේ වරුවේ ලබා ගන්න ආහාර වේල යම් කිසි විදියකට පාලනයකට යටත් කර ගන්න පුළුවන් නම් අපිට පුළුවන් දවසේ යම් කිසි පළදායි පැය ගණනක් තියාගන්න ආහාර පාන සඳහා මේක මේ අද නවීන ජීවන රටාවට තමයි මම මේ කතා කරන්නේ දැන් මෙහිදී පරේෂණ වලින් හොයාගෙන තිනවා උදෑසන ආහාරය මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක් ඉෂ්ට සිද්ධ කරනවා දැන් බලන්න කෙනෙක් උදේ බෙඩ්ඩි එක පානය කරලා ඊට පස්සේ එයා උදේ අපි හිතමුකෝ උපරිම උදේ 6ත් 10ත් අතර පැය 4 කියලා ඒ උදේ 6ත් 10ත් අතර පැය 4 තුල කුමන හෝ වේලාවක ඔයා බ්‍රෙක්ෆාස්ට් එකක් වාගේ උදෑසන ආහාරය ලබා ගන්නවා එතකොට ගොඩක් අය නොදනුවත්කම නිසා නොදන්නා නිසා ලොකු වත් එකක් එහෙම නැත්නම් වෙනත් ඉන්දියාප පිට්ටු අපි දන්නවනේ සාමාන්‍ය උදෑසන ආහාරයට ගන්න ඕන ආහාරයක් ලබා ගන්නවා දැන් මොකද වෙන්නේ උදේ අන්න ඔයාගේ බ්ලඩ් ග්ලූකෝස් එක ලෙවල් එක වැඩි වුණා දැන් ඊට පස්සේ දිනය පුරා ලැබෙන විවිධ සංසිද්ධි සහ ආහාර පාන ලබා ගැනීම ඔස්සේ අන්න ඔයාට දැන් දවස පුරාම ශරීරයට ආහාර පාන වැටෙනකොට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේක බ්‍රේක් කරගන්න තමයි අපි කියන්නේ උදෑසන ආහාරය දැන් බොහොම භයානක ආහාර වේලක් බවට පත් වෙලා තියෙනවා කියලා. එතකොට උදෑසන ආහාර වේල අපි කල් දැම්මොත් ඉදිරියට අරන් ගියොත් එහෙම නැත්නම් ඒක ලබා ගැනීම අත්හැරියොත් ඒක එක්තරා ආකාරයක ෆාස්ටිං එකක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ කොහොමද? කලින් දවසේ රාත්‍රී 7ට ඔයා ඔයාගේ ඩිනර් එක ගත්තා නම් අද උදේ 7 වෙනකොට පැය 12යි. එතකොට මොකද ඔයා රාත්‍රී නිදාගෙන තියෙන්නේ. එතකොට මේ නිින්ද නිසා අපිට ආහාර පාන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්වාභාවිකවම. ඒ නිසා අපිට ලොකු වාසියක් තියෙනවා. අර සචේතනිකව බඩගින්නේ ඉන්න වෙලාව ගැන ඉතර වරි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් උදෑසන 7 වෙනකොට පැය 12යි. 9 වෙනකොට පැය 14යි. 11 වෙනකොට පැය 16යි. දවල් 1 වෙනකොට පැය 18යි. දැන් මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව පැය 12 14 15 16 යනාදී පරිදි පැය 18 20 දක්වා ඔයාට පුළුවන් නිරාහාරත්වය අත්විඳින්න. ඒ කියන්නේ ඔයාට ෆාස්ටිං එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැබැයි මේ ෆාස්ට් කරන අතරතුර ඔයාට කැලරි සහිත කිසිම දෙයක් ගන්න බෑ. ඔයාට වතුර බොන්න පුළුවන්, තේ කහට එකක් බොන්න පුළුවන්, ඔයාට ලෙමන් ජූස් එකක් බොන්න පුළුවන්, එහෙම නැත්නම් කොෆි එකක් බොන්න පුළුවන්, බ්ලැක් කොෆි එකක්, සීනි රහිතව හැම වෙලාවෙම. හරි කැලරිස් කිසිම දෙයක් නැතුව ඔයා ෆාස්ටිං කරන්න පුරුදු වුණාම ඔයාගේ ශරීරගත වෙන ග්ලූකෝස් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් රුධිරයේ අර තියෙන ග්ලූකෝස් මට්ටම ක්‍රමානුකූලව කායික ක්‍රියා සඳහා භාවිත කරලා ස්වාභාවිකවම අඩු කරගන්න. මෙහෙම යනකොට ඉන්සියුලින් වලට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය බිඳ වැටිලා ඉන්සියුලින් වල සංවේදී බව වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඔයා දවල් එකට පැය 18කට පස්සේ ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක ෆස්ට් මීල් එක ගන්නකොට අන්න ඔයාට පුළුවන් පෝෂක පදාර්ථ බහුල ආහාර වේලකට යන්න. විටමින් ඛනිජ ලවණ විශේෂයෙන් ප්‍රෝටීන් සහ ගුඩ් ෆැට්ස් හොඳ මේදය සහිත හොඳ කම්ප්ලීට් මීල් එකකට යන්න. දැන් ඔයා අර කෑම කාලා ඔයාගේ ආමාශයේ ජීර්ණ පද්ධතියත් ඇදිලා තියෙනවා. ජීර්ණ පද්ධතියත් ඇදිලා තියෙනවා. ඉතින් එතකොට ඔයාට ලොකු ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඔයාට බඩ පිරিলা කියන එක තේරෙන්න. නමුත් මේ ෆාස්ටින් සිස්ටම් එකකට ගියහම ආහාර වර්ජිතව නිර්ආහාරව ඉන්න ගියහම ක්‍රමානුකූලව ආමාශය ඇතුළේ ජීර්ණ පද්ධතිය නැවත යථාතත්වයට ඔයාගේ ඔරිජිනල් ලෙවල් එකට හැකිලෙනවා. එතකොට මාසයක් දෙකක් තුනක් ෆාස්ටිං වලට පුරුදු වුණාම ඔයාට තේරෙනවා මට දැන් ඉස්සර වගේ ගොඩක් කෑම කන්න බෑ, ටිකක් කෑවම බඩ පිරෙනවා, ඒ කාපු කෑම ටික හොඳටම ප්‍රමාණවත් එදා දවසේ වැඩ කටයුතු ටික කරගන්න කියලා. කරලා බලන්න. එතකොට මතක තියාගන්න අපි දැන් අපිට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් අපි උදේට කෑම අරගෙන දවල්ටත් කෑම කාලා දවල් කෑම එකෙන් පස්සේ කිසිම දෙයක් නොකා ඉන්න බැරිද කියලා. අනිවාර්යෙන් පුළුවන්. අපි තුමු ඔයා ලන්ච් එක ගත්තේ හවස දෙකට. එතකොට දෙකේ ඉඳන් පාන්දර දෙක වෙනකන් දවල් දෙකේ ඉඳන් පාන්දර දෙක වෙනකන් පැය 12යි. එතකොට පාන්දර 4ට පැය 14යි. පාන්දර 6 වෙනකොට පැය 16යි. උදේ 8 වෙනකොට පැය 18යි. උදේ 10යි විතර බ්‍රේක් කර. එතකොට ඔයා බලන්න ඔයාගේ ජීවන රටාවට වඩා යෝග්‍ය මොකද්ද කියලා. අරමුණ මොකද්ද? ඉන්සියුලින් වල සංවේදීතාවය, ඉන්සියුලින් හෝමෝනේ සංවේදීතාවය වැඩි කර ගැනීම සහ
ग्लूकोज मटम अड़कोट मेक वाट वड़ा पहसु विलावक तोर गंडवा निराहारे अभी फास्टिंग करना उदासन करना कोमारी एक दिखा मे कर्तव्य निराहार इन क्रियात्मक अरे सामान्य मे मोडर्न नवीन जीवन रटावे ब्रेकफास्ट स्किप कर ला अरे रात्रि पय हय हो अट हो रात्रि पया उदासन पैकू कर ला अभी ब्रेकफास्ट पोस्टपोन कर फास्टिंग सिस्टम गुण जनप्रिय इधिंग वाट मे ओणम क्रमेट मेक ट्राई कर लाइनस अभी गीवे अरे वागे दवस पुराम रुद्रे ग्लूकोज मटम वेडिकर मूलारंभे सफे आहार वेल पिलीबंद वाट हितान्वेल वागे वाहन उदयम पेट्रोल गहुट बस फुल टैंक इट बस यम किसी गमन गील अवसर सैम अवस्था पेट्रोल टैंक पेट्रोल का विशेष आहार ब्रेकफास्ट अभी भयानक आहार वेल दिन तमंगे भयानक आहार वेल रात्रि आहार वेलवा उदय हरियर दवा हरियर कंडरी ग्रैट बड़पेर रस खंडे लघु कैम कंडलवाद शरीर बलापुर अवस्था कैलरी प्रमाण दील अने तेगदमा निराहार इन मूलिक अवधि मूलिक अवधि परीवृत्ते शीघ्रता अड़ना स्लो डाउन योर मेटाबॉलिज्म अगे मेटाबॉलिज्म परीवृत्ति अड़ेला मुहत अधिक प्रमाण आहार शरीर दुनोत्तेम अन्न बैठी को प्रोसेस कर मेदे विधि तंपत्कर नवत इधन सह शरीर क्रमाकूल मेकट हडगस्वेक व्यायाम की अतिशयन वेदगत मेकत्कर इतकोट तमाइ वोट मेक सार्थक करनी सह कौर हर की दवस भयभाग्य विनाडी हतलिया पया व्यायाम कर सतीट एक पारको दिपार फास्टिंग दहाटक विस्तक फास्टिंग वाट पुड़ना वागे इंसुलिन संवेदी वैटर ओवरऑल ब्लड ग्लूकोज अड़कर मंगता वाट गुडाक पिलिका वलट दक्वा तीन गुडाक लेडरोग अड़कर पुलवा एक तरह हमे पेहपात वैटर पुलवा मूने पाटा विनस्तना वागे अभ्यंतर वा निरोगी वेन अरे इधन सा मेन मेकदम मट विशेष कारण ఏనిసా వ్యాయామకరణ ఆరంభకరణ వివిధ మే సరళ సీని సహిత జంక్ ఫుడ్ సహ రసకారకేదు వసవిష సహిత ఆహార వలిన్ పులవంతరం వలకిన్న ఏ వగేమ నవతత్ మతక్ కరన్నే వ్యాయామకరణే ఏకిన్ తీన ప్రతిలాభే గన కథా కరన్న తవ దవస్ దేవక్ ఇదర ఇక దిగట కథా కరత్ కీలా నిమ కరన్న బరి తరం బెనిఫిట్ తీన నిసా ఇది ఏమ నతువ ఓయా మే మే ఇన్సులిన్ ప్రతిరోధతావే అతి వేళ రుద్రే సీని మట్టమ నితరమ వెడి వేళ తిపునొత్ ఏమ गुड़ाक कोलेस्ट्रोल प्रश्न इतने दिखट लिंक मिनम दवा कथा करना थैंक यू वेरी मच अदा थैंक यू वेरी मच अदा वीडियो नाट मंगिता आट कारण पेहदी अति के कमेंट अगे करना सब्सक्राइब करना चैनल अभी तवाद वाट वीडियो अरगने आई सी यू एट